බුදුන් හමුවට ආ තරුණ යාචකයා එකමත් එක කාලෙක අසරණ හිඟන්නෙක් හිටියා. එයා බොහොම මහන්සියෙන් කෑම එක්රැස් කළා. නමුත් හැමදාමත් ඔහුගේ ආහාර අතුරුදහන් වන බව ඔහුට තේරුම් ගියා. මීයෙක්! ඇයි නුඹ මගේ කෑම හොරෙන් කන්නේ? මම හිඟන්නෙක්! ගිහිල්ලා පොහොසත් මිනිස්සුන්ගෙන් හොරකම් කරනවා. ඒ අයට ඒක දැනෙන්නේවත් නෑ. නමුත් ඔබින් හොරකම් කරන එකයි මගේ දෛවය. මොනවා? ඒ ඇයි? මොකද ඔබේ දෛවයට අනුව ඔබ සන්තකයේ තිබිය හැක්කේ දේවල් අටක් පමණයි. ඔබ කොතරම් හිඟා කෑවත් කොතරම් එකතු කළත් ඔබට හිමිවන්නේ එපමණයි. මෙම යාචකයා තිගැස්සී ගියා මෙන්ම කනගාටුවටත් පත් වුණා. ඇත්තෙන්ම කවුද මෙවැනි අවාසනාවන්තකමකට කැමති? හැයි මගේ දෛවය එලෙස? මම ඒ දන්නේ නෑ. ඔබේ බුදුරජාණන් වහන්සේකින් අහන්න. උන්වහන්සේ දන්නවා ඇති. ඉතින් මෙම යාචකයා බුදුන් සොයා යන ගමන ආරම්භ කළා. ඔහු මුළු දවසම ඇවිදලා හවස් යාමය වෙද්දී ධනවත් නිවසක උද්‍යානයට ඇතුළු වුණා. ගමන් විඩාව නිසා ඔහු රාත්‍රිය එහි ගත කරන්න තීරණය කළා. ඔහු එම නිවසේ දොරට තට්ටු කරන්නට පටන් ගත්තා. සුබ සන්ධ්‍යාවක් මහත්තයා. මම මේ පළාතට අලුත්. රෑබෝවෙමින් පවතින නිසා මට පුළුවන්ද මෙහි නවතින්න? හොඳයි, එන්න ඇතුළට. යාචකයා ඇතුළු වනවත් සමගම ගිහිමියා ඇසුවා, ළමයා, කොහෙද මේ යන්නේ හොඳටම රෑවෙලා? ඕ, ගැටලුවක් තියෙනවා බුදුන් වහන්සේගෙන් දැනගන්න. මම මේ එහෙ යන ගමන්. මේ අතරේ ඒ ධනවතාගේ බිරිඳ එතැනට පැමිණියා. අපටත් යමක් තියෙනවා බුදුන් වහන්සේගෙන් දැනගන්න. මට පුළුවන් වෙයි ඒක බුදුන් වහන්සේගෙන් අහන්න. කරුණාකර ඔබේ ගැටලුව කියන්න මහත්මිය. අපට ඉන්නව අවුරුදු 16ක දුවෙක්. එයාට කතා කරන්න බෑ. එයාගේ කටහඬ නැවත ලබා ගන්න මොකද්ද කළ යුත්තේ කියලා දැනගන්න ඕනේ. ඉතින් පහුවෙනිදා උදේ මෙම යාචකයා ඔවුන්ගේ පැනය බුදුන්ගෙන් අසන බවට පොරොන්දු වී ඔවුන්ට ස්තුති කොට පිටව ගියා. සුබ වේවා. ඔහු දිගටම මෙසේ ගමන් කරන අතරේ ගිරිදුර්ගපිරි ප්‍රදේශයක් කරහා යාමට සිදු වෙනවා. අහෝ දෙවියනේ, මම කොහොමද මේ තරණය කරන්නේ? මෙසේ එක කන්දක් තරණය කර පසු ඔහුට මායාකාරයෙක් මුණ ගැහෙනවා. මහත්මයා, ඔබට පුළුවන්ද මට උදව් කරන්න මේ කන්ද තරණය කරන්න? ගොඩවෙන්ද? යාචකයා මායාකරුගේ දණ්ඩ මතට ගොඩ වී පිටුපසින් වාඩි වුණා. මායාකරු ඔහුගේ මායා දණ්ඩෙන් මෙම තරුණයාවත් රැගෙන කඳු පන්තියට උඩින් පියාසර කරනවා. මෙහෙම පියාසර කරන අතරේ මායාකරු තරුණයාගෙන් මෙහෙම අහනවා. ඔබ මේ කොහෙද යන්නේ? ඇත්තටම ඇයි මේම කඳු තරණය කරන්නේ? මම යන්නේ බුදුරජාණන් වහන්සේ මුණගැසී මගේ දෛවය ගැන ප්‍රශ්නයක් අහන්න. ඇත්තද? මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පුළුවන් දේ බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්න. මම අවුරුදු දහසක් උත්සාහ කරමින් සිටිනවා දිව්‍ය ලෝකෙ යන්න. මා උගත් ධර්මයට අනුව මට දැන් පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඔබට බුදුන්ගෙන් දැනගන්න පුළුවන්ද මා දිව්‍ය ලෝකෙ යන්න කුමක් කළ යුතුද කියා? නිසකවම මා ඔබේ ප්‍රශ්නය අසන්නම්. ඔහු මෙසේ යන අතරේ ඔහුගේ අවසාන බාධකය වෙත පැමිණියා. එය ඔහුට තරණය කළ නොහැකි ගංගාවක්. ඕ දෙවියනේ, මම කොහොමද මේ ගඟ තරණය කරන්නේ? වාසනාවකට මෙතනට පැමිණි යෝධ කැස්බෑවෙක් ඔහුව ගඟෙන් එගොඩ කිරීමට කැමති වෙනවා. ගඟ තරණය කරන අතරේ කැස්බෑවා මෙසේ අසනවා. ඔබ කොහෙද යන්නේ? මම යන්නේ බුදුන් වහන්සේ හමුවන්න. මගේ දෛවය ගැන ප්‍රශ්නයක් අහන්න. මටත් තියෙනවා ගැටලුවක්. ඔබට පුළුවන්ද ඒකත් අහන්න? නිසකවම කුමන්තේය. මම අවුරුදු 500ක් තිස්සේ උත්සාහ කරනවා මකරෙක් වීමට. මා උගත් ධර්මයට අනුව මට දැන් පුළුවන් මකරෙක් වෙන්න. කරුණාකර ඔබට බුදුන්ගෙන් දැනගෙන මට කියන්න පුළුවන්ද මම මකරෙක් වීමට මා කුමක් කළ යුතුද කියා? මාව ගඟෙන් නෙගොඩ කළාට ඔබට ස්තුතියි කැස්බෑවෝ. සුළු දෙයක් තරුණයා, අමතක කරන්න එපා.
මගේ ප්‍රශ්නය? කොහෙත්ම නෑ. මම අසන්නම් ඔබේ ප්‍රශ්නය. මෙම යාචකයා බුදුන් වහන්සේ සොයමින් දිගටම ඇවිද ගියා. අන්තිමේදී ඔහු එහි ළඟා වුණා. එම ආශ්‍රමයේ ඉදිරියේ සිටගත් ඔහු සැනසුම් සුසුමක් හෙළුවා. මම ආවා අන්තිමේදී බුදුරජාණන් වහන්සේ අභියසට. ඉතින් මෙම යාචකයා විහාරයේ තුරට ගියා. බොහෝමත් උනන්දුවෙන් ඔහුගේ ගැටලු බුදුන් හට කියන්නට ඔහු සූදානම්. ඔහු ඇතුල් වනවත් සමගම බුදුන් වහන්සේ හට නමස්කාර කළා. මට සවන් දුන මැනවි බුදුන් වහන්ස, මම ඉතා දුර ප්‍රදේශයක සිටයි එන්නේ ඔබෙන් දෙයක් දැනගන්න. මට අවසරද? ඔව්, ඔබට පුළුවන්. හැබැයි මම පිළිතුරු සපයන්නේ ගැටලු තුනකට පමණයි. කුමක්දය? මෙම තරුණයා තිගැස්සේ ගියා. මන්ද ඔහුට ගැටලු හතරක් තිබෙනවා. නමුත් මට ගැටලු හතරක් තිබෙනවා. කුමක්ද මා කළ යුත්තේ? ඔහු හොඳින් සිතා බැලුවා. මොහු කැස්බෑවා ගැන හිතුවා. කැස්බෑවා අවුරුදු 500ක් ජීවත් වෙනවා මකරෙක් බවට පත්වීම සඳහා. කනගාටුදායක තත්ත්වයක්. කොතරම් දුෂ්කර ජීවිතයක්ද ඔහු ගඟපතුලට වී ගෙවන්නේ. ඉතින් ඔහු සිතනවා දිව්‍ය ලෝකයට යන්න අවුරුදු 1000ක් උත්සාහයේ යෙදෙන මායාකරු ගැන. ඕහ්, අවුරුදු 1000ක් දිගු කාලයක්. ඔහු දැන් දිව්‍ය ලෝකයට යන්නයි යෝග්‍ය වී සිටින්නේ. අවසානයේ ඔහු හිතුවා මුළු ජීවිත කාලයම කතා කරන්න බැරුව ඉන්න යන තරුණ ගැහැණු ළමයා ගැන. කතා කරන්න බැරි ජීවිතයක්. ඒ ක්‍රූරයි. ඉතින් ඔහු දෙසම බැලුවා. මම ගෙයක් නැති හිඟන්නෙක් විතරයි. මට පුළුවන් ආපහු ගිහින් හිඟා කන්න. මොකුත් වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් වෙයි ඔවුන්ට පිළිතුරු ලැබුණොත්. ඉතින් ඔහු අන් අයගේ ගැටලු දෙස බලන විට ඔහුගේ ගැටලුව ඉතා සුළු දෙයක් බව වැටහුණා. ඔහුට ගැස්බෑව ගැනත්, මායාකරු ගැනත්, තරුණ ගැහැණු ළමයා ගැනත් කනගාටු හිතුණා. ඉතින් ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ඔහු තීරණය කළා. බුදුරජුන් එයට පිළිතුරු ලබා දුන්නා. කැස්බෑවා ඔහුගේ කටුව අතහරින්න කැමති නැහැ. ඔහුගේ කටුව තුළ සැපයට ඔහු ඇලුම් කරන තාක්කල් ඔහුට බැහැ මකරෙකු වන්නට. ඕ, කවුද එහෙම හිතුවේ? මායාකරු නිතරම මායා දණ්ඩ රැගෙන යනවා. කවදාවත් ඔහු එම මායාව බිම හෙලන්නේ නැහැ. එය ඔහු දෙව්ලොවට යන්න නොදී බැඳ තබන නැංගුරමක් වගේ. මම ඒ ඔහුට කියන්නම්. එවිට ගැහැණු ළමයා, ඇය නිසැකවම කතා කරයි. ඇයගේ හදවතේ සිටින පුද්ගලයා ඇයට මුණ ගැසුණු දිනේදී. ස්තුති වේවා බුදුරජුනි. බුදුරජුන් ඔහු වෙත මද සිනහවක් පෑවා. මෙම යාචක තරුණයා බුදුන්ට ආචාර කොට පිටව ගියා. ඔහුට කැස්බෑව මුණ ගැසෙනවා. ඔබ ඇහුවද ප්‍රශ්නය? ඔව් ඇහුවා. ඔබට ඔබේ කටුව ඉවත් කරන්න සිදුවෙනවා. එවිට ඔබට මකරෙක් විය හැකි. එවිට කැස්බෑවා කටුව ඉවත් කරනවා. එය තුළ තිබී මිල කළ නොහැකි තරම් දියමන්ති මතුවෙනවා. ඔහු එම දියමන්ති මෙම දුප්පතාට ප්‍රදානය කරනවා. ඔබට එය ගන්න පුළුවන් දැන්. මට තවදුරටත් තිත් වැඩක් වෙන්නේ නෑ. මොකද මම දැන් මකරෙක්නේ. ස්තුතියි ඔබට කරුණාවන්ත යාළුවා. අපි සමුගනිමු. ඔහු ඉගිල යනවා. ඉන්පසු දුගී තරුණයා කඳු මුදුනේදී අර මායාකරු මුණ ගැහෙනවා. ඔබ ඔබේ මායා දණ්ඩ අත්හැරිය යුතුයි. එවිට ඔබට දිව්‍ය ලෝකයට යාමට හැකි වේවි. ඔය ඇත්තමද? ඒ තමයි බුදුරජුන් කීවේ. ඉතින් මායාකරු ඔහුගේ මායා දණ්ඩ තරුණයාට ප්‍රදානය කරනවා. ඒත් සමගම ඔහු දිව්‍ය ලෝකයට ප්‍රවිෂ්ට වෙනවා. ඔබට සුභ වේවා. හොඳින් නිඳ. මෙම තරුණයාට කැස්බෑවගෙන් ධනෙ ලැබුණා. මායාකරුගෙන් බලය ලැබුණා. ඉතින් ඔහු පිටත් වුණා ඔහුට සෙවන දුන්නයි මුණ ගැහින්න. මොහු දැකීමෙන් ඔවුන් ඉතා සතුටටපත් වුණා. මන්ද ඔවුන්ට පිළිතුරු ලැබෙන නිසා. බුදුන් වහන්සේ කිව්වා ඇයට කතා කරන්න පුළුවන් වෙයි. ඇය පතන කෙනා ලැබුණු දින කියලා. එම මොහොතේ දියණිය එතැනට පැමිණියා. ඇය කතා කළා. මේ ඔබ නේද
පසුගිය සතියේ මෙහි පැමිණි තරුණයා. තරුණිය සහ ඇගේ දෙමාපියන් පුදුම වුණා. ඔවුන් මෙම තරුණයා දෙස බැලුවා. ඔහු තමයි ඇගේ සිතේ රැඳුණු පුද්ගලයා. දෙමාපියන් ඔවුන්ව විවාහ කර දුන්නා. ඔවුන් සතුටින් ජීවත් වුණා. ඉතින් මතක තබා ගන්න මිතුරනි, ඔබ සිදු කරන සියලු හොඳ නැවත ඔබ වෙත පැමිණෙනවා.